ම ෙස්බුක් එක හැමතිනම දකිනවන දැම ගත්තොත් එක සමාජ මාධ්‍ය පිටුවල මොකක්කරි වුණාම අහවල් අලුත් එකක් ඇවිත් ලිංක් එක නැද්ද කියලා ඉල්ලන කට්ටිය ඉන්නවා මම දැකලා තියෙනවා. ඒක ඒකත් එතකොට දඬුවම් ලැබිය හැකි වරදක්ද? ඔව් අනිවාර්යෙන්. දැන් මොකද අපි මේ මෑත කාලේ කරා මේ ඇත්තටම නම කියන්න අවශ්‍ය නැහැ. මෙතන නම කිව්වොත් ඒක මම ඒක ප්‍රචාරය කරා වෙනවා. Facebook පිටු තියෙනවා. එක එක ඒවා හඳුනා ගන්න පුළුවන් විවිධ නම් වලින්. එක පිටුවක් තිබුණා මේ පොඩි ගැහණු දරුවන්ගේ ෆොටෝ එකතු කරන්නේ. ඉතින් මේ අපි ඒ වැටලීම සිදු කරලා ඒකේ කමෙන්ට්ස් බැලුවාම ඔබ ඔය කිව්ව කමෙන්ට්ස් තමයි තියෙන්නේ. මටත් ඕනේ, මමත් කැමතියි, ඒ වගේ කමෙන්ට්ස්. ඉතින් ඒ ෆොටෝස් විකුණලා තියෙනවා. රුපියල් 500ට 1000ට විකිණීම් කරලා තිනවා. ඉතින් අපි මේ පුද්ගලයා අර චීවරධාරියෙක් සම්බන්ධ වෙච්ච සිද්ධිය. ඒක නෙවෙයි. ඔව් වෙනස් සිදුවීමක්. අපි මේ නිවසට ගිහිල්ලා වැටලීම කරලා බලනකොට එයා මේ පුද්ගලයාගේ පරිගණකය තුළ වෙනම ෆෝල්ඩර්ස් හදලා මේ දරුවන්ගේ ෆොටෝ එකතු කරලා සෑහෙන දීර්ඝ කාලයක් තිස්සේ ෆොටෝ එකතු කරලා කොටින්ම කියනවා නම් තමන්ගේ අක්කගේ දුවගේ ෆොටෝ පවා මේ පුද්ගලයා තියාගෙන ඉන්නවා. ඉතින් විවිධ විදේශ රටවල ඉන්න දරුවන්ගේ ලංකාවේ ඉතින් මේ විදිහට මේවා තියාගෙන සමහර චතුර මේක මානසික මේ ගැටලුවක්ද කියලා හිතෙනවා. ඉතින් මේ විදිහට ගැටලුවක් තියෙන පැයනේ අනිවාර්යෙන්. ඉතින් මේ වගේ වෙලඳාම් සිද්ධ වෙනවා. ඉතින් මේවාට අපරාධ නීතියේ හැකියාව තියෙනවා. මේවා අත්අඩංගුවට ගැනීමට පුළුවන් සහ ඊට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ චතුර මේ වෙනකොට මේ හැම පැමිණිල්ලක්ම පොලිසියට එනවද කියන එක ලොකු ගැටලුවක්. මොකද මං හිතන්නේ එන්නේ නැහැ. අනිත් එක තමයි කුඩා දරුවන්ගේ පැමිණිලි එනවා චතුර මේ සම වයස් කාණ්ඩ මේ අවුරුදු 15 දාසමේ ඕලෙවල් මේ වලට ක්ලාසස් යන දරුවෝ මේ තමන්ගේ මේ අපි දන්නවනේ මේ අධ්‍යාපනයේට අපේ ලංකාවේ ලොකු තරඟකාරීත්වයක් තියෙනවානේ. ඉතින් අර සමහර වෙලාවට මේ එක ටියුෂන් පන්තියට යනකොට ගුරුවරයා මාරු කරොත් ඒ කියන්නේ එක දරුවෙක් අනිත් දරුවට කියන්නේ නැතුව තව හොඳ ටීචර් කෙනෙක් ගාවට ගියොත් ඒ වගේ පොඩි සිද්ධි වලට ඒගොල්ලෝ තරහ වුණොත් මොනා හරි සිද්ධියකට තරහ වුණ නැත්නම් නෝට්බුක් එක ඉල්ලලා දුන්නේ නැත්නම් ඒ වගේ දෙයකට පවා අර ගැහණු දරුවෙක් නම් ඒ දරුවට මේ වගේ හිංසාවක් කරන්නේ කොහොමද කියලා බැලුවොත් දැන් පාවිච්චි කරන්නේ සමාජ මාධ්‍ය. මොකද දරුවගේ ටෙලිෆෝන් නම්බරේ දාලා සමාජ මාධ්‍ය ජාලයට ඇතුල් කරනවා. මෙන්න මෙයා මෙහෙම කෙනෙක් කියලා. අර වචනයක් තියෙනවා මට ඒක කියන්න බෑ. ඒ වචනේ දාලා දානවා ටෙලිෆෝන් නම්බරේ දාලා මෙන්න මෙයා මෙහෙම කෙනෙක් කියලා. එතන ඉඳන් චතුර ඒ දරුවට ලැබෙන්නේ ප්‍රතිචාර දරා ගන්න බැරි ඒවා. මානසික වැටෙනවා විභාගෙට. මුදුම විදිහට මානසික වැටෙනවා. මොකද අපිට දැක්ක එක සිද්ධියක් තිබ්බා. මේ දුරකථනේ භාවිතා කරන්නේ අක්කයි අක්ක විතරක් නෙමෙයි අක්කට අවුරුදු 14ක් විතර එයාගේ නංගි අවුරුදු 12ක විතර දෙන්නම තමයි දුරකථනය බලන්නේ. ඒකට ඇවිල්ලා තියෙන චතුර අපිටත් බැලුවාම ඇඟහිරි වැටෙනවා. දරුවෙක් කොහොමද මේක බලන්නේ කියන එක. ඉතින් මේ වගේ තත්ත්වයක් තමයි මේ සමාජ මාධ්‍ය ජාලවල තියෙන විවෘතභාවය නිසා සහ ඒ හරහා මේ දරුවෝ විඳිතභාවයට පත් වෙනකොට ඔවුන්ට දරා ගන්න බැරි තත්ත්වයක් මේ වෙනකොට තියෙනවා.